81 වත්මන් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් පසු වෙනවා. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාර් සිද්දිනා ගන්න. ලංකපේ ඩෙමොක්‍රටික් පක්ෂයේ මෙලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුට හිමිව තිබූ සහය කෙමෙන් පහත වෙටිමින් පවතින්නේ වයස්ගත බයිඩන් ඊට නොසුදුසු බවට පක්ෂයේ තුලම කතාබහක් නිර්මාණය වී තිබීම හේතුවෙන්. මෙම ආන්දෝලනයට මුල් වූයේ පසුගිය ජුනි 27 වෙනිදා බයිඩන් සහ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති ජනාධිපතිවරණ අපේක්ෂක විවාදයයි. එහිදී ට්‍රම්ප් හමුවේ බයිඩන් දැක්වූ අසාර්ථක භාවයේ සමග ඔහු පක්ෂයේ මෙලඟ අපේක්ෂකයා වීමට සුදුසුද යන්න එම පක්ෂයේ ඉහළ තනතුරු අතර ඇති වූ කතාබහ කතරම් දෙයක් තමන් මැතිවරණ සටනින් ඉවත් කළ හැක්කේ යන්ට පමණක් බව පැවසීමට බයිඩන්ට සිදුවීමෙන්ම පැහැදිලි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බොහෝ පාර්ශ්වෝ බයිඩන්ගේ වයස්ගත භාවය ප්‍රශ්න කරන අතර ඇතමුන් පෙන්වා දෙන්නේ ඔහු පාකින්සන් රෝගයෙන් පීඩා විඳින බවයි. Has the president been treated for Parkinson's? No. Is he taking medication for Parkinson's? No. යම් හේකින් බයිඩන් මැතිවරණ සටනින් ඉවත් වූ හොත් එම අපේක්ෂකත්වයට පත්වන්නේ කවරෙක්ද යන සම්බන්ධව මතුව ඇත්තේ ප්‍රශ්නගත තත්වයක්. ඊට සුදුසුම පුද්ගලයා ලෙස බොහෝ දෙනාගේ කැමැත්ත දිනා ඇත්තේ වත්මන් උපජනාධිපතිනි කමලා හැරිස්. ඊට අමතරව හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා සම්බන්ධවද බොහෝ දෙනාගේ දැඩි කැමැත්තක් පවතිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.